At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මාලබේ සයිටම් ආයතනයේ අහෝසි කිරීම ප්‍රධාන තේමාව කරගනිමින් අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය හා එක්ව විශ්වවිද්‍යාල සිසුන් ඊයේ කොළඹදී විරෝධතාවක නිරත වුණා. කොළඹ කොටුවේ සිට පාගමනින් පැමිණි විශ්වවිද්‍යාල සිසුන්ට ස්ථාන කිහිපයකදීම ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුණා. විරෝධතාව අතරතුරදී හිමිනමක් ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවටගත් අතර අද කොළඹ ප්‍රධාන බහිස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ හෙට දිනේ දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි විහාර මහදේවි උද්‍යානය ඇතුළට ගියාට පස්සෙත් ශිෂ්‍යෝ එතෙන්ට ඒක රාශි වුණාට පස්සෙත් ඔය කියන මහජන පීඩාවට පත් වෙලා ආණ්ඩුවට අපිව විසිරුවා හරින්න තිබු උමනාව මොකද්ද? ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවනම් දැන් ජනමාරයට වෙන්දා ලබාගත් ජයග්‍රහණයෙන් ඕන සෙල්ලමක් කරන්න පුළුවන් ය කියලා අපි කියනවා මහත්තුරුනි වැරදිලා දැන් කුලං හමන අත වෙනස් වෙලා තියෙනවා. රජයේ විසින් විශ්වවිද්‍යාල ප්‍රජාව නැවත 88 89 යුගයකට තල්ලු කරමින් ඉන්නවා. ඒ නිසා මේ අවස්ථාවේ අනිවාර්යෙන් අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීම අවශ්‍යයි. මැයි 22 වෙනි සඳුදා පෙරවරු 8 සිට දවල් 12 දක්වා අපි දීප ව්‍යාප්ත සංකේත වර්ජනය ක්‍රියාත්මක කරනවා. මේ සම්බන්ධයෙන් රජයේ නිසි ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් අපි මේ වෙන විටත් අනිකුත් වෘත්තීය සමිතිය එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ අඛණ්ඩ වර්ජනයක් සඳහා යාම සඳහා දින නියම කරන්නට විතරයි තියෙන්නේ. මේ සයිටම් විරෝධී පාගමන්ට එල්ල කළ ප්‍රහාරය ගැන මොකද ඔබතුමා? ප්‍රහාර එල්ල කිරීම ගැන හොඳයි කියලා කාටවත් කියන්න බැහැ. කාට හරි තුවාල වෙලා නම් දැන් අද උදේ මම මේ ටිකක් ඇවිදින්න ගියා. ඒ වෙලාවේ කියනවා මේ වෙලාවට නම් හිතනවා කිව්වා අර පහුගිය කාලේ මර්ධනය කරා වගේ මර්ධනය කරනවා නම් හරි හොඳයි කියලා. අපිටත් බනිනවා මේ ඇයි වෙඩි තියන්නේ නැත්තේ කියලා. නමුත් අපි එහෙම කරන්න බලාපොරොත්තුවක් නැහැ. එක ආණ්ඩුව සයිටම් තෝරගෙන ආණ්ඩුවේ පැවැත්ම හොසි කර ගන්න ඕන. නැත්නම් ආණ්ඩුව සයිටම් අත්තරින්න ඕන ආණ්ඩුවේ පැවැත්ම ගැන හිතනවා නම්. වෙඩි තියලා උද්ඝෝෂණ මර්ධනය කරන හදපු හැමෝම සිංහාසන බැලගෙද ගන්න සිද්ධ වුණා. බුද්ධිමත් නම් ඉස්සෙල්ලාම කරන්න ඕන අධිකරණ තීන්දුව පිළිගන්නේක. රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න අධිකරණයටවත් කැබිනට් එකටවත් යන්න ඕනේ නැහැ. රජයේ තීන්දුව අරන් තියෙනවා. අපි ක්‍රියාත්මක කරනවා. මේ අතර ඊයේ සිසුන්ට එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් විරෝධතා පාකබන ආරම්භ වූ අතර පුරහල වටරවුම අසලදී විරෝධතා රැළිය පැවැත්වුණා. අන්තර්විශ්වවිද්‍යාලයේ